මේවෙනකොට විදුලිබල මණ්ඩලයේ ඉදිරිපිට විදුලිබල මණ්ඩලයේ විශාල වශයෙන් බදු සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා ආණ්ඩුව. ඒ කියන්නේ ලක්ෂ 2.5කට තියච්ච බදු බර ලක්ෂයට දක්වා අඩු කරලා තියෙනවා. ලක්ෂයක් බදු බර ගන්නකොට රුපියල් 6 100ක ටැක්ස් එකක් ගන්නවා. ඒක රුපියල් 6000ක ටැක්ස් එකක් ගන්නවා. ලක්ෂ 2 කන්න එක 12 වෙනවා, 18 වෙනවා, 36 වෙනවා උපරිම දක්වා. මේක බදු බරට මේගොල්ලෝ විරුද්ධ නැහැ. බදු ගෙවන්න ඕන, ටැක්ස් ගෙවන්න ඕන කියලායි මේ විදුලිබල සේවකෝ සියලු දෙනාම කියන්නේ. ඒ වගේම අපි කියනවා මේ අවස්ථාවේදී මේ සේවකයන්ට තියෙන ප්‍රධානම දේ තමයි මොකද ඉස්සෙල්ල තිබුණේ ලක්ෂ 2.5යි බද්ද. ඒක දැන් මේ ලක්ෂයට වඩා අඩු කරාට පස්සේ ලක්ෂයයි 5000ක් වුණා ගෙවන්න ඕන 10000ක්. ඒ විතරක් නෙමෙයි දැන් ජීවන බර වැඩි වෙලා තියෙන්නේ. මොකද බස් ගාස්තු තමන්ගේ ළමයි තමන්ගේ වගේම ණය අරගෙන තිනවා ගෙවල් දොරවල් හදාගන්න මේ හැම සේවකයෙක්ම ණයක් අරගෙන තිනවා වාහනයක් ගන්න තිනවා. මොකද මේ අද ලක්ෂයක් කියන්නේ ඉතාමත් මුදල අඩු මුදල රුපියල් 35000යි ලක්ෂේ තියෙන ඇත්ත වටිනාකම රුපියල් 35000යි. ඒ නිසායි මේ සේවකෝ අද මේ අසල් ව්‍යාපාරේ දාන්නේ මේ බදු බර මේ විදිහට පටවන්න එපා කියලා ලෝකේ දියුණු රටක වත් මෙහෙම බදු බරක් දාන්නේ නැහැ. ඒ නිසා දැන් අපි බලුවොත් රුපියල් ලක්ෂයක් දැත්ත මිනිහට ඒ මනුස්සයා බදු බර දැම්මම 6000ක්. ඒ 6000 ලොස් වතුරු බිල් වැඩි. ලයිට් බිල් අම්බානක වැඩි. ලයිට් බිල කියන්නේ කරන්ට් එක වැදිර තරමට වතුරු බිල වැඩි. මොකද මේ ලක්ෂ 1.5ක් 2ක් ගත්ත මිනිහා එජස් වෙලා තියෙන්නේ. ඉතින් රුපියල් 15000ක 20000ක වයිල් ලයිට් වතුරු බිල වැඩි වුණාම ලයිට් බිල වැඩි වුණාම කොහොමද ගෙවන්නේ? අනිත් එක මේගොල්ලන්ගේ ළමයි සාමාන්‍ය පවුල් වල ළමයි වගේ තමයි හැසිරෙන්නේ. නමුත් මේගොල්ලෝ වෙන පළාතකට ගියාම දැන් විදුලිබල මණ්ඩලෙන් මාරු කරන වෙන පළාතකට ගියන් පස්සේ ඒ සාමාන්‍ය ස්කූල් එකට දාන්න ඕන. ඒ ස්කූල් එකට දැම්ම පස්සේ අර මේ හැදිලා තියෙන මිනිස්සු ලක්ෂ 2.5 දෙක ගන්න මිනිස්සු මහපඩිය නෙමෙයිනේ. ඒගොල්ලෝ ටිකක් උසස් කනේ ඉන්නේ. නමුත් මේගොල්ලන්ට අර දුප්පත් අඩියටම වැටෙන තත්ත්වයට තමයි මේගොල්ලන්ට ඉදිරියේදී පත් වෙන්න වෙන්නේ. මේක ගැලපෙන්නේ නැහැ. මොකද මේ බදුබර කියන එක අර අපි අහලා තිනවනේ මල නොතලා රොන් ගන්න ඕනේ කියලා. බදුබරේ ප්‍රධානම දේ තමයි මලට හානියක් නොවෙන්න තමයි රොන් ගන්න ඕන. බදුබර තියෙන්න ඕනේ මේ විදිහට. නමුත් අද කරන්නේ ජනතාවගේ බඩපපු කැවුත්ත හූරලා මේ ටැක්ස් ගන්න හදන. ඒකයි මෙතන තියෙන වැරද්ද. අර අපි ඉස්සෙල්ල කිව්වා වගේ මල නොතලා රොන් ගන්න ඕනේ. එහෙම වැද්දක් තමයි මේ රටේ අය කරන්න ඕන. මොකද මෙතන ඉන්න සියලු දෙනාම මම ඇහුවා අවුයන් පස්සේ ලෝන් අරන් තියෙනවා. ඒ කියන්නේ ලෝන් ගන්නවා කියන්නේ 40ක් 50ක් පඩියෙන් කැපෙන ලෝන් අරගත්ත මිනිස්සු. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒ වගේම විදුලි බිලක් මේ වෙනකොට අම්බානක වැඩි කරලා තියෙනවා. ඒකටත් තරහව තමයි මේ ප්‍රතිහූගත විදුලි බිලක් වැඩි කරලා ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. ප්‍රතිහූගත කරන්නේ නමින් මේ විදුලි බල මණ්ඩලය විකිණීමේ ඌට උපක්‍රමයකුත් තියෙනවා ඉන්දියන් සමාගමට. ඒ නිසා අපි බදුබර සාමාන්‍යයෙන් මුදල් ඇමති ඉන්නේ මුදල් ඇමති ජනාධිපතිරට කියනවා මෙහෙම බදු අය කරන්න එපා. ඔයාලගේ අනවශ්‍ය වීදන් ටික අඩු කරගනින්න. ඔයාලගේ අමාත්‍යාංශයේ ලොකු කරගෙන ඔයාලගේ අමාත්‍යාංශයේ අලුතින් කැබිනට් සංශෝධන දාගෙන මේ වෙනකොට නියෝජ්‍ය ඇමතිකම් මාර ගොඩක් දීලා තියෙනවා. මේ වගේ පුංචි රටක ඉන්දියාව වගේ රටකට පුච්චර වඩා අඩුවෙන් ඇමති මණ්ඩලයක් නඩත්තු කරනකොට ඇමතිවරුන්ගේ වීදන් කපලා ඒගොල්ලන්ගේ පරිවාර සේරාවට දෙන වීදන් ඇමතිවරයෙක් නඩත්තු කරන්නේ ලක්ෂ 25ක් යනවා. ඒ නිසායි අපි කියන්නේ එවැනි පජාත වැඩ කරන්නේ නැතුව ජනතාවට සහනයක් දෙන්න කියලායි අද මේ විදුලිබල සේවකයෝ ඉල්ලන්නේ. මේ ටැක්ස් එක වැඩි කරන එකට අසාධාරණයි කියලා ඕන ඉල්ලා සිටින්නේ.